विजय अपे सजित प्रेमदास मेत्तुमन सोमरत्न अत्तनायक मेत्तुमागे निवस महालेखा सुधी नायक पाक्षिक अंटे अति अपे अद गेदर किला कथा करन साधने करना वगेम संगीय सरेन कोलमदिसी विविध खडुवेला मेतिवरण कोट्टासे प्रधान सहायक गरु सुजीव सेनसिंह मेत्तुमनी එවගේම අපේ සහෝදර හිතවත් නාගරික මන්ත්‍රීතුමන්ලා වන පලිහේන මැතිතුමනි විචිත්‍ර මැතිතුමනි රණාන කුට්ටාසයේ බහරව කටයුතු කරන සෝමරත්න අත්තනායක මැතිතුමා ප්‍රමුඛ සියලුම සංවිධායක මහත්ම මහත්මීන් संभावनी अमुत्तन गमवासी प्रदेशवासी दायाबर हितादर मौवरुन पियवरुन सहोदर सहोदरियान उब सीरु दिनागिन्म अवसर रणाल बल प्रदेशेट अविल्ला उब सीरु दिनाम अमतन्न लबीम गन बेहविन सतुटुवेन රණාල බල ප්‍රදේශයේ පොදු ජනතාවගේ ගැටලු රසක් තිබෙන. අපි හැමෝම දන්නවා මේ ප්‍රදේශයේ ජීවනෝපාය ජීවිකාව වැලි කර්මාන්තය කළුගල් කර්මාන්තය ඒ වගේම මැටි කර්මාන්තය केंद्र करगन क्रियात्मक मे कर्मांत कार्यक मुनुल्ले मे प्रदेशे जनताव क्रियात्मक करन आदायम लबागनी मे वेडसट पहुगिय काले दडिलेस परिसर नीति रीति क्रियात्मक वीम तुल मे कर्मांत सियल्लक्म पाहे अडपनु अनागतेदी परिसर नीतिवलट अनुकूलव परिसरयात आरक्षा कर गणिमिन मे कर्मांतवल नियलुनु खंडायमवलट तमंगे जीविकाव परिसर सुरक्षित ජීවිකාවක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවායි කියලා මම මේ අවස්ථාවේ තමුන්නාන්සලට කියන්න කැමතියි. ඒ වැඩ කටයුතු වෙනකොට සුපුරුදු පරිදි තමුන්නාන්සලාට ඒ කරගෙන ආපු රැකියාව පරිසර නීති රීති වලට අනුකූලව කරගෙන යනකොට තමුන්නාන්සලාගේ ආදායම් මාර්ග සුරක්ෂිත වෙනවා නොඅනුමානයි කියන එක මගේ මතයයි හිතවත් මිත්‍රවරුනි අගෝස්තු 5 වෙනිදාට අපි මහා මැතිවරණයකට මුහුණ දෙමු නොවැම්බර් 16 වෙනිදා රටේ ජනතාව වරමක් ලබා දුන්නා 69 ලක්ෂයක් ප්‍රකාශ කරා වෙනසක් ඇති කරන්නට ඕන කියලා අද අහන්න තියෙන ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තු බලය කාටද ලබා දෙන්නේ කියන කාරණාව තීන්දුව කරනකොට නොවැම්බර් 16 වෙනිදා ඇති වුණු වෙනස තුල රටේ ජනතාවට සිතක් සේවයක් සාන්තියක් සංවර්ධනයක් උදා වුණාද නැද්ද කියන කාරණාව අපට පෙනෙන විදියට මේ පහුගිය කාල වකවානුව තුල ජනතාව බලාපොරොත්තු වුණු සේවාව ඉටු වෙලා නැහැ ජනතාව ඇසුරු කරන දේශපාලඥයෙක් හැටියට මට අහන්නට ලැබෙන්නේ ජනතාව ඉතාමත්ම අතෘප්තිමත් ජීවිතයක් ගත කරන කාරණා කොවිඩ් 19 කොරෝනා
ජනතාව තුල තිබෙන පීඩනකාරී තත්ත්වය තවත් වැඩි කරා. මේ රජය අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපේ රට ක්‍රමක්‍රමයෙන් ආර්ථික අගහදයකට ඇදවට්ටවල තිබෙනවා. අපේ රටේ ජනතාව ගැටළු රසකට මුහුණ දෙනවා. ව්‍යාපාර වැහිලා. ආදායම් මාර්ග නැහැ. රැකියා කරපු අය විරකියා පොලිමට එකතු වෙලා. ස්වයං රැකියා ලාභීන් දෛනික වැටුප් ලැබපු අය ත්‍රිරෝධ රථ රියදුරාගේ ඉඳලා සමාජයේ සියලුම කොටස් අසරණ භාවයට පත් වෙලා ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා ප්‍රමාණවත් මුදල් ලැබෙන්නේ නැහැ. දරු පවුල් නඩත්තු කරන්නට අමාරුයි. මහා පීඩණයකට ලක් වෙලා මේ තත්වය තුල ඇත්ත වශයෙන්ම රටට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. වැඩ කරන ආණ්ඩුවක් සහන සපයන ආණ්ඩුවක් සංවර්ධනයේ ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ආර්ථිකයේ ගොඩ ගන්න ආණ්ඩුවක් මිත්‍රවරුනි මේ රජය ක්‍රියාත්මක කරන්නේ අස්පෙන්දුම් විජ්ජාවන් හැම තැනකදීම ජනතාව රැවටීම රජයේ සුපුරුදු කාර්ය බවට පත් වෙලා තිබෙනවා. ආර්ථික අසහනෙන් පෙළෙන ජනතාව නැවතත් වරක් ආර්ථිකයේ ගොඩ එනකම් ලීසින් වාරික ගෙවන්න දෙපේ කිව්වා ඒවට සහනයක් ලබා දෙනවා කිව්වා. ඇඳිරි නීතිය ලිහිල් කරා විතරයි වාහන සීස් කරන ඇත්තෝ ටික ගෙවල් වලට පැනලා මාස කීපයක් කොවිඩ් ආසාදනය නිසා ව්‍යාපාර කරන්නට බැරිුණු ඇත්තෝන්ගේ වාහන ටික රැගෙන ගියා. ඒ වෙනුවෙන් කතා කරන්නට ගිය මිනිසුන්වත් ඝාතනය කරා. ජනතාවගේ ජීවන බර අඩු කරන්නට සමන් පරිප්පු වලට පාලන මිලක් දැම්මා. පාලන මිල ක්‍රියාත්මක කරේ දින 15යි. සහල් වලට රුපියල් 90ක පාලන මිල දානකොට සහල් මාෆියාව ආණ්ඩුවට උපදෙස් දුන්නා බල කරා බලපෑම් කරා 90 හරියන්නේ 98ට නැග්ගන්න කියලා. ආණ්ඩුව සහල් මාෆියාවට යටපත් වුණා. මෙච්චර ආර්ථික හානියක් තිබෙද්දී ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා හෝමාගම ක්‍රීඩාංගන හදන්නට යනවා. රුපියල් ලක්ෂ 8700ක් වියදම් කරලා ගල්කිස්ස දෙහිවල වෙරළ තීරුවේ මූදු වැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරලා තිබෙනවා. ගිනිපොලි ණය ගිවිසුම් අස්සම් කරලා අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා පිඹුරුපත් සකස් කරනවා. මේ ආණ්ඩුවට ජනතාවගේ හද ගැස්මවත් හද කැක්කුමවත් තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ හුස්ම ගන්න අවස්ථාවක්. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ ආර්ථිකයේ ගොඩනගලා ආර්ථිකයේ ශක්තිමත් කරලා සුපුරුදු පරිදි හැම ගෘහමූලික ඒකකයකටම ආදායම් මාර්ගයේ නිර්මාණය වෙන යුගයක්. ඒක කරන්න පුළුවන් මිත්‍රවරුනි. නමුත් ඒ කරන්නට නම් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ මනා දැනුමක් තිබෙන පාලනයක් තිබෙන්නට ඕන. පිට රටවල් වල කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට පඩිගවන්නේ ආණ්ඩුව. අපේ රටේ එහෙම දෙයක් නැහැ. බංග්ලාදේශේ
මුළු පඩියම ගෙවන්නේ ආණ්ඩුව. මහා බ්‍රිතාන්‍යයේ පඩියෙන් 80%ක් ගෙවන්නේ ආණ්ඩුව. 120%ක් හාම්පොතු. ඇයි එහෙම මේ රටවල් කටයුතු කරන්නේ? මේ රටවල් හැමෝම දන්නවා අනිවාර්යම තව මාස 4 5 6කින් ආර්ථිකයේ ගොඩ නැගෙනවා. ඒ ආර්ථිකයේ ගොඩ නැගෙනකොට ජනතාව ශක්තිමත් වෙලා සිටින්නට ඕන ඒ ආර්ථික ක්‍රියාවලියේ කොටස් කරුවන් බවට පත් වෙනවා. මේ වෙලාවේ ජනතාව දුර්වල වුණොත් ආර්ථිකයේ ගොඩ නැගෙනකොට ජනතාවට බැරි වෙනවා ඒ ආර්ථිකය වර්ධනය වීමේ පෙරමග ගමන් කරුවන් බවට පත් වෙනවා. එහෙම තමයි අනිත් රටවල් හිතන්නේ. අපේ රට එහෙම හිතන්නේ නැහැ. අපේ රජයේ එහෙම හිතන්නේ නැහැ. අහන්න දෙයක්ද මිත්‍රවරුනි. ජනාධිපති වරණේදී දුසින් ගණන් සිය ගණන් දහස් ගණන් එනකොට ඡන්දෙ දෙන්න විදේශ රැකියා ශාස්ත්‍රයේ විදේශ ශ්‍රමිකයන්ට කිව්වේ රට විරෝ කියලා. මැද පෙරදිග රටවල කොරෝනා ප්‍රශ්න නිර්මාණය වෙනකොට මොකද කිව්වේ? අනේ ඔය විදේශ ශ්‍රමික කොරෝනා බෝම්බ නම් ලංකාවට ගේන්න එපයි කිව්වෝ. මේ කොරෝනා බෝම්බ කියන්නේ අපේ රටේ මිනිසුන්ට නේද? නොවැම්බර් 16 වෙනිදා වැඩිපුරම පොහොට්ටුව වෙනුවෙන් කටයුතු කරපු අයට නේද? මෙහෙමද කෙලෙහි ගුණ දක්වන්නේ? ඇයි මේ දිව දෙකේ දේශපාලනය? මතක තියාගන්න. මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිල ජල බිල කපා හරිනවා කිව්වා නේද? එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කිව්වේ. ඇමතිවරයෙක්ම රූපවාහිනී සංවාදයකට ඇවිල්ලා කිව්වේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මයි මාසේ බිලට මාර්තු තෙකතු කරලා අප්‍රේලු තෙකතු කරලා මේ බිල දාලා රතු නිවේදනයක් කියනවා. අහවල් දින ප්‍රමාණය ඇතුළත බිල නොගෙව්වොත් විසන්ති කරනු ලැබේ. මේ බොරුවට මිත්තවරුනේ තමුන්නාසලට අවස්ථාව තියෙනවා අගෝස්තු 5 වෙනිදාට මේ ආණ්ඩුවත් විසන්ති කරන්න. මේ කරපු බොරුවට, මේ කරපු වංචාවට, මේ කරපු ප්‍රෝඩාවට. දැන් නොවැම්බර් 16 වෙනිදා පත් වුණේ රටට අලුත් නව ගැම්මක් ලබා දෙන ගාම්භීර අභීත මුළු රටම හොල්ලන ශක්තිමත් නායකත්වයක් තියෙන අලුත් යුගයක් නේද පොරොන්දු වෙන්නේ? කෝ ගාම්භීරත්වය තමන්ගේම පක්ෂයේ උපසභාපති කියනවනะ කරුණ අම්මාන් කියනවනะ කෝවිඩ් වලටත් වැඩිය යා භයානකයි. ඒ මොකද එක දවසේ එලිෆන් පාස් වල එයා මැරුවලු හමුදාවේ 3000. දැන් කවුද මේ කියන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරපු නියෝජ්‍ය ඇමතිතුමා. මං අහන්නේ අපේ රටේ දේශප්‍රේමී ජනතාවට මතක නැද්ද අරන්තලාවේ භික්ෂු ඝාතනය? කවුද අරන්තලාවේ භික්ෂු ඝාතනය කරේ? කවුද අරන්තලාවේ භික්ෂු ඝාතනයට මුල පිරුවේ? කවුද දලදා හාමුදුරන්ට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට නායකත්වය දුන්නේ? රජයට කට උතර නැහැ. පිළිතුරක් දෙන්නට බැහැ. බරපතලම දේ මිත්‍රවරුනි, කරුණ අම්මාන්ම කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වලු කැමති නම් ජාතික ලයිස්ට්‍රීම් පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නම් කියලා. එතකොට
පොහොට්ටුවේ ජාතික ලයිස්තුවට එන්න තියෙන හොඳම සුදුසුකම මොකද්ද අපේ රටේ හමුදාවේ 3000ක් එක දවසේ ඝාතනය කරපු සහතිකය ඒ සහතිකයේ තියෙනකොට අනිවාර්යෙන්ම පොහොට්ටුවේ ජාතික ලයිස්තුවට ඇතුළු වෙන්න පුළුවන් මම අහන්න කැමති දැන් ওই දේශාභිමානයේ දේශාලය දේශ ප්‍රේමීත්වය ගැන මහා ලොකුට කෑ ගහපු ඇත්තෝ ටික මොකද දැන් නිහඬ කිසිම ප්‍රතිචාරයක් නැහැ කිසිම උත්තරයක් නැහැ ආණ්ඩුවක් දැන් කරුණා අම්මන්ට බය වෙලා ආණ්ඩුවත් කරුණා අම්මන්ගේ වහලෙක් බවට පත් වෙලා මම මේ අවස්ථාවේ කිසිම තැනක දකින්නේ මේ देश प्रेमित मुर गहालाजेन वर प्रसाद मतकदीसी මතකද MCC ගිවිසුම පොහොට්ටුව දිනවන්නේ කිව්වා MCC ගිවිසුම කෑලි කෑලි වලට ඉරණ විසි කරනවා කිව්වා දැන් සතියක්වත් ගියේ නැහැ වර්තමාන රජයේ ධන ගහගෙන යනවා ඇමරිකා එක්සත් ජනපදයේ ළඟට ගිහිල්ලා කියනවා අනේ අපිට තව ටික කාලයක් දෙන්න මේ MCC ගිවිසුම ගැන හිතලා බලලා කියලා ධන ගහගෙන ගිහිල්ලා කියනවා පෙරටුගාමි පක්ෂයේ කණ්ඩායම ඇවිල්ලා ඇමරිකානු එක්සත් ජනපදයේ ඒ රට තුල ක්‍රියාත්මක වෙන වර්ණ බෙහෙදේ තුල ඒ ඇති වුණු මරණ වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න හදනකොට වැඩිම කැක්කුව තියන්නේ අපේ ආණ්ඩුවට කාන්තාවන්ට ගුටි බැට දීලා ජීප් රථ ඇතුළට තල්ලු කරපු ආකාරය හැමදේම දැක්කනේ विदेशी आक्रमण गन अधिराज्यवादी बलवेग गन मुलु रटटम लेक्चर करपु कंडायम दें अमेरिकन वहल्लु बावट पत्ते मे रजेम अमेरिकन वहलेक बावट पत्ते एमसीसी गिविसुम गन थाम तींद्वा गंड बै थटम थटम इन्द මම කියනවා ජනාධිපති වර්ණයේදී රටේ ජනතාවට දුන්නු පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට ඕන. MCC ගිවිසුම ගැහුවම රට දෙකඩ වෙනවායි කිව්වා. අටමස්ථානයේ සොළොස්මස්ථානයේ දලදා හාමුදුරුව වන්දනාමාන කරන්නට යනකොට පාර එක පැත්තක් ඇමරිකාවේ කිව්වා අනිත් පැත්ත අපේ රටේ කිව්වා. කිව්වද නැද්ද? ඔන්න කිව්ව දේවල් श्रीलंकावन वहलिट कारण अमेरिकन वहल बावेट श्रीलंका पत्ला नवंबर दासन लक्ष्य मेरटे महातेजस्वंत स्वैरी आंडु बिहिकरण पक्कर विनसे अलुता मित्रवरुणे अगोस्त पश्विनी दवस्तावक मे कर हेम बहुवक् निवरदिकर मे हेम बुरुवकट मे आंडु वंदी वनट आंड उत्तर पुदुजनता तमुनासला जनाधिपति वरने हिटी हटिये कैलनी गंग दिव्या महानागे मतुवेला सर्वज्ञ दातु महंसेला अलुतेम बीवेला मुनु रटेम प्रचारे लबा दुन्ना एंड एंड वंदना मान करन
පන්සලේ ප්‍රධාන ගේට්ටු ළඟ ඉඳලා පොහොට්ටු බෙදපු ඒ මහා ප්‍රෝඩාකාරී ක්‍රියාව බුදු දහමට එල්ල කරපු ලොකුම අපහාසය අවමානය නිඳා මෙදා පාරත් පස්වෙනි ද ඡන්දේ තුන්වෙනි ද පෝය හැමෝම විමසලිමත් වෙන්න මෙදා පාර කළුගඟ දෙබෑ වෙන්න ඉඩ තියෙනවා ගින්ගඟ නිල්වලාගඟ මණික්ගඟ මහවිලිගඟ දෙබෑ වෙලා තවත් මොනවා හරි මතු වෙලා කියයි පස්වෙනි දැන් පස්සේ අපේ රටේ දිව්‍ය ලෝකේ නිර්මාණය වෙනවා කියලා මිත්‍රවරුනි මේ බොරුවට නැවතී මේ ලකුණ තබලා දුරකතනේ ජයග්‍රහණය කරවා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරවා ඇත්ත කතා කරලා ඇත්ත ඇති සැටියෙන් අපි ප්‍රකාශ කරනවා ආර්ථිකයේ සුදුසු තැනකට එනකම් මේ රටේ හැම පවුලකටම කියන්නේ කෝටි ප්‍රකෝටිපතියන්ට නෙවෙයි සාමාන්‍ය හැම පවුලකටම මාසකට 20000 ගානේ ලබා දෙන්නට සමගි ජන බලවේග ආණ්ඩුව අනිවාර්යෙන්ම ඇප කැප වෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියනවා. තවත් රැස්වීම් ගණනාවක් තිබෙන නිසා මම අවස්ථාව ලබා දෙනවා ඊළඟ කතික මහත්මයාට හෝ මහත්මියට. රැස්වීම් ගණනාවකට යන්න තිබෙනවා. සුජීව සේනසිංහ මැතිතුමා හැමදාමත්ම හිටගත්තේ මාත් එක්ක. මගේ දකුණු අත වගේ හිටියා. මගේ ගමන සමිමත් කරන්නට. එතුමා දක්ෂේ. හැකියාව තියෙන පුද්ගලෙ. හොඳ මුකරි කටක් වගේම හොඳ වැඩකාරයෙක්. අවාසනාවකට හේතුව වැඩ පෙන්නන්න හොඳ අමාත්‍යංශ ලැබුණේ නැහැ. මිත්‍රවරුනි සමගි ජන බලවේග රජයක් තුල මම පොරොන්දු වෙනවා සුජීව සේනසිංහ මැතිතුමාට බලවත්ම වගකීමක් අපි ලබා දෙන්නට කටයුතු කරමු බලවත්ම වගකීම දෙනවා වගේම මම පොරොන්දු වෙනවා හැමදාම උදේ පාන්දර 4ට මං එතුමට දුරකතන එමුතුමක් දීලා කූත් දෙනවා උදේ 4 ඉඳලා රෑ 12 වෙනකම් මේ රටේ රණසිංහ ප්‍රේමදාස යුගයේ ඒ ක්‍රියාත්මක වුණු ඒ මහා සංවර්ධන සංග්‍රාමයේ නායකෙක් හැටියට සුජීව සේනසිංහ මැතිතුමාට ආයේ අපේ කාලවකවානුව තුලදී පෞද්ගලික ජීවිතයක් නම් ඇති වෙන්නේ නැහැ පෞද්ගලික ජීවිත නැති කරගෙන ජනතාවට උදේ 4 ඉඳලා සේවය කිරීමේ ඒ වරම මේ සජිත් ප්‍රේමදාස ලබා දෙනවායි කියලා ප්‍රකාශ කරමින් මෙසියුරු දිනාටම ජය වේවා කියා පතමින් දුරකතනේ දිනවන්න සමගි ජන බලවේගයේ දිනවන්න ජය ශ්‍රී දුවන්නේ අපි අද දින මාගේ නිවසේට පැමිණි සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාට මං ඉතාමත් මං ගරු කරනවා මොකද මේ අවස්ථාවේදී මගේ නිවසේට පැමිණලා එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ සියලු සහභාගීන් සම්බන්ධ වෙනවා එනිසා මට වැඩිදුර කතා කරන්න දැන් අවස්ථාවක් ලැබෙන්නේ නමුත් ඒ වගේම අපේ ආසන්න සංවිධායක